දැනුම කියන එක ලොකු ප්‍රශ්නයක්. දැනුම කියන එකට දැනුම එන්නක දැනුම කියන්නේ මොකද්ද කියලා ඒක නිර්වචනය කරන්න එහෙම නැත්නම් වෙනත් විදිහට කියලා නම් අර්ථකථනය කරන්නේ කොහොමද? මේක මම හිතනවා ලෝකේ ඇති වෙච්ච දා කොහොම වෙතත් ඇති වුණ දා ගැන අපි කතා කරන්නේ නැහැ. අතට මේ මිනිස්සු දැනුම ගැන කතා කරන්න පටන් ගත් දවසේ ඉඳලම තියෙන ප්‍රශ්නයක්. ඒක අදත් විසඳිලා නැහැ. දැන් ලෝකයේ මිනිස්සු විවිධ දේවල් දන්නවා. ඒ විවිධ දේවල් දන්නේ වෙන් ප්‍රශ්නයක් වෙන්නේ මේ දැනුම් කියලා ගොඩාක් තියෙනනේ. ඒ ගොඩාක් තියෙන දැනුම් වලින් මේ හරි දැනුමක් තියෙනවද? ඇත්ත දැනුමක් තියෙනවද? එහෙම නැත්නම් මිත්‍යාවල් තියෙනවද? මේවා ගැන කොහොමද කතා කරන්නේ? මේවා වෙන් කරගන්න විදිහක් තියෙනවද? මිත්‍යාවල් වෙන් කරන්න පුළුවන්ද? ඇත්ත දැනුම වෙන් කරන්න පුළුවන්ද? මේ වගේ ප්‍රශ්න තියෙනවා ලෝකේ. දැන් බොහෝ දෙනෙක් හිතනවා මේ බටහිර විද්‍යාවෙන් කියන දේවල් නම් ඇත්ත තමයි කියලා. ඒවා ඇත්ත. ඒවා ඔප්පු වෙලා තියෙන්නේ. ඒවා සාධක සහිතව ඒවා කාටවත් දැනගන්න පුළුවන් කියලා. නමුත් මේ බලාගෙන යනකොට එහෙම ලේසියෙන් මේ දැනුම කියන්නේ මොකද්ද කියලා කියන්න කාටවත් බෑ. දැන් සිංහල භාෂාවේ නම් වචන දෙකක් තියෙනවා. එකක් දැනුම, අනිත් එක දැනීම. අපිට අපි කියනවා මම දන්නවා කියලා. මම දන්නවා යම් යම් දේවල්. මම දන්නවා අහවල ඉන්නේ කොහෙද කියලා. මම දන්නවා හඳට තියෙන දුර කොච්චරද කියලා. දන්නවා කියලා. ඒ වගේ මම කියනවා මට දැනෙනවා කියලා සමහර දේවල්. මට දැනෙනවා කියන්නේ අල්පෙන්තකින් ඇන්නොත් හරි එහෙම නැත්නම් පොල්ලකින් ගැව්වොත් හරි මට දැනෙනවා, වේදනාවක් එනවා. එහෙම නැත්නම් මට යම්කිසි ආකාරයකට සන්තෝෂයක් දැනෙනවා. දැන් මේ දෙකේ වෙනසක් තියෙනවද? දැනුම සහ දැනීම කියන දෙක අතර වෙනසක් තියෙනවද? ඒ දැනීම ලැබෙන්නේ කාටද? දැනුම ලැබෙන්නේ කාටද? දැන් මගේ නම් විදිය තමයි මේ දැනුම සහ දැනීම කියන දෙකම මනස නිසා ඇති වෙන දේවල්. මූලික වශයෙන් ඇති වෙන්නේ මනස නිසා. මනසක් නැත්තම් අපිට දැනීමකුත් නැහැ, දැනුමකුත් නැහැ. මනසක් නැතිව දැන් මෙතන මේ කැමරාව තියෙනවා. කැමරාව දන්න දෙයක්ුත් නැහැ, කැමරාවට දැනෙන දෙයක්ුත් නැහැ. හැබැයි මේ දැන් අපි කතා කරන්නේම ඔය කොහේ හරි වාර්තා වෙනවා. වාර්තා වෙනවා කියන ඉතින් අපි කියන්නේ පටිගත වෙනවා හරි එහෙම නැත්නම් මොකක් හරි එකට වචනයක් කියනවනේ. ඒ වුණාට ඒක දැනෙන්නේ නැහැ, දන්නේත් නැහැ. දැන් එහෙමනම් ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් අපි ඒක ඉස්සෙල්ලාම හිතාගමුකෝ. මේක මහා සංකීර්ණ ප්‍රශ්නයක්. මේවයි එක තැනකින් පටන් අරගෙන යනවා කියලා කතාවකුත් නැහැ. ඒකත් හොඳට තේරුම් ගන්න. අපි දැන් එක තැනකින් පටන් ගන්නවා තමයි. ඒක තැනකින් පටන් ගන්නේ පටන් ගන්න ඕන නිසා. නමුත් මේ ඔක්කොම එකක් අනිත් එකට සම්බන්ධයි. සම්බන්ධ වෙලා ඔක්කොම මේක නිකන් රවුමක යන්නේ. රවුමක යන දෙයක් ගැන තමයි අපි කතා කරන්නේ. ඉතින් මේ රවුමේ යන දේ අපිට හරියට මෙතනින් පටන් ගන්නවා කියලා කියන්නත් බෑ. නමුත් අපි අර දැන් කොහෙන් හරි පටන් ගන්න ඕන නිසා මේ දැනුම කියන එකෙන් අපි පටන් ගන්නවා. නැත්නම් ඒකේ වෙනසක් නැහැ. වෙන අපිට ඕන මනසින් පටන් ගන්නත් තිබුණා. එහෙම නැත්නම් බාහිර ලෝකය කියන්නේ මොකද්ද කියලා කියන එකෙන් පටන් ගන්නත් තිබුණා. කොහෙන් පටන් ගත්තත් මේක රවුමක යන්නේ. එක තැනකින් පටන් අරගන්න බෑ. කාටවත් ඒක කරන්න බෑ. පටන් ගැනීමට තියෙන උවමනා නිසා පටන් ගන්නවා. දැන් මේ මනස විසින් අපි මේ දැනුම වගේම දැනීමත් ලබා ගන්නවා. දැන් ඊළඟට අපි බලමු. මේ ඊළඟට කියන එකෙන් මම අදහස් කරන්නේ මේ ආතනින් පටන් ගන්න මෙහෙම එක රේඛාවක යනවා කියන එක නෙමෙයි. දැන් මෙතන යමක් කෙරුණානේ. ඊට පස්සේ කියන තීරමෙන් විතරයි ඊළඟට කියන එකකින් නතු මේ පෙරහැරක් යනවා වගේ දිගට යන කතාවක් නෙමෙයි. ඕනනම් හිතාගන්න මේක රවුමක් කියලා එච්චර. මේ රවුමේ යන්නේ රවුමියා අපි යනවා. රවුමිය යනකොට මේ ඊළඟට කියලා යනවා. නමුත් මේ ඊළඟට ඒවත් දැන් මේක ගත්තොත් එහෙම මාකරජයක් ගන්නවා. ඊට පස්සේ ඊළඟට කියනවා. මේ ඊළඟට එක මේක මේ ඊළඟ එක වෙන්න ඕනෙත් නැහැ. වෙනින් එක ඊළඟ එක වෙන්නත් පුළුවන්. මේක එක ගොඩක වගේ තමයි තියෙන්නේ. දැන්
දැනුම අපි ගත්තොත් එහෙම අපි කියන මනස විසින් මනස තමයි මේකේ මූලික බෞද්ධ මම බෞද්ධෙක් මේ මේ බෞද්ධෙක් හැටියනට එක කියන්න කිසිම ලැජ්ජාවක් නෑ මම සිංහල බෞද්ධෙක් ඒකත් කියන්නකෝ සිංහල බෞද්ධෙක් මොකද මම බෞද්ධෙක් කිව්වාම ඒක වෙන වෙන තේරුම්ත් වෙනවා සිංහල බෞද්ධෙක් හැටියට මට මේක කියන්න කිසිම ලැජ්ජාවකුත් නෑ කියන මට කියන එක විදිහකුත් තියෙනවා දැන් දැනුම ඇති වෙන්නේ මොකද ඒකයි ඊළඟ ප්‍රශ්නේ මනස විසින් තමයි දැනුම ලබා ගන්නෙ මේ දැනුම ඇති වෙන්නේ කොහොමද දැනුම ඇති වෙන්නේ ඒක අනිත් කිව්වොත් එහෙම දැනුම ඇති වෙන්නේ මනසක් තියෙන නිසා ඒකේ උත්තරේ තේකයි දැනුම ලබා ගන්නෙ නැත්නම් දැනුම හරි දැනීම හරි ලබා ගන්නෙ මනසින් දැනුම ඇති වෙන්නේ එහෙම නැත්නම් දැනීමක් ඇති වෙන්නේ මනස නිසා මනසක් නැත්නම් දැනුමක් ඇත්තෙත් නැහැ දැනීමක් ඇත්තෙත් නැහැ එතකොට එහෙනම් කාට හරි අහන්න පුළුවන් මනස ඇති වෙන්නේ කොහොමද කියලා ඒක වෙනම ප්‍රශ්නයක් අපි ඒක පස්සේ සාකච්ඡා කරමු ඒක ටිකක් සංකීර්ණ එකක් නේ අපි දැනට මෙන්න මේ දේ ගැන විතරක් හිතමු මොකද්ද මනස කියලා එකක් නිසා තමයි මේ දැනුමක් ඇති වෙන්නේ දැනුම නැතිවීම සඳහාත් මනස අවශ්‍යයි මනස මේකේ මූලිකයා කියන එක තමයි ප්‍රධානම දේ දැන් ඊළඟ ප්‍රශ්නේ දැනුම මේ ඔක්කොම ඇත්තද දැනුමක් කියලා එකක් තියෙනවද මොහොක දැනුමද තියෙන්නේ මේ ඇත්තද දැන් මෙතන කාට හරි මෙහෙම කියන්න පුළුවන් නේ දැන් ඔන්න මේ ලෝකයක් තියෙනවා අපෙන් බාහිරව ලෝකයක් තියෙනවා කියලා හිතමු උඟ දෙනෙක් හිතන්නේ එහෙමනේ අපෙන් බාහිරව ලෝකයක් තියෙනවා අපි හිටියත් නැතත් මලත් ඉපදෙන්න ඉස්සෙල්ලත් ලෝකයක් තිබෙනවා එහෙමනේ උඟ අපි හැමෝම හිතන්නේ වෙන විදියකට හිතන්නේ නැහැ ඕක මෙහි මහා ලොකු දෙයක් නේ මිනිස්සු හැමදාම දන්න දෙයක් එහෙම නැත්නම් හැමදාම දන්නවයි කියලා හිතන දෙයක් දන්න දෙයකට වඩා දන්නවයි කියලා හිතන දෙයක් දන්න දෙ ඒක දන්නවයි කියලා හිතනවා කියන්නේ ඉතින් දන්න දෙයක් තමයි මේ හැම එකක්ම දන්නවයි කියලා හිතනවා දන්නවයි කියන එකේ තේරුම ඒක පැත්තකින් දන්නවයි කියලා හිතන එක දැන් මේ ලෝකයක් තියෙනවද කියන ප්‍රශ්නේ අපෙන් තොරව ලෝකයක් තියෙනවද එහෙම නැත්නම් මනසින් තොරව ලෝකයක් තියෙනවද බාහිර ලෝකයක් තියෙනවද බාහිර ලෝකය නිසාද මනස ඇති වෙන්නේ අපි මේ ලබා ගන්නේ බාහිර ලෝකයක දැනුමද එහෙම හමු දැන් එහෙම ඇහුවොත් එහෙම ඒක පොඩ්ඩකට තියලා අපිට තියෙන්නේ බාහිර ලෝකයක දැනුම පමණද මේ ප්‍රශ්නයක් තමයි බාහිර ලෝකයක දැනුම පමණද අපිට තියෙන්නේ අපිට අභ්‍යන්තරව අපි ගැනම දැනුමක් තියෙනවද බාහිර ලෝකය ගැන අපි කතා කරමු නමුත් අපි ගැනම අපේම වූ දෙයක් ගැන එහෙම නැත්නම් අපිම කියලා දෙයක් ගැන අපේම දෙයක් අභ්‍යන්තරික දැනුමක් තියෙනවද මං කියන්නේ ඒක තමයි ඉස්සෙල්ලාම එන්නේ දැන් මගේ ලෝකේ පටන් ගන්නකොට පටන් අරගෙන තියෙන්නේ බාහිර ලෝකයක් තියෙනවද කියලා මේ ප්‍රශ්නය දැන් අපි අද කියන්නේ දැන් ඒක අවුරුදු 30කට විතර ඉස්සර ලියවෙච්ච පොතක් නේ 30කටත් වැඩි. අපි අද පටන් ගන්න එතනින්වත් නෙමෙයි. මේ මම කියලා කෙනෙක් ඉන්නවද? දැන් බාහිර ලෝකයක් ගැන අපි දැනගන්න ඉස්සෙල්ලා නේද අපි මම කියලා කෙනෙක් ගැන දැනගන්න. අපි මෙහෙම ආමු මම කියලා කෙනෙක් නැත්තම් නැත්නම් මම කියලා එක්කෙනෙක් ගැන අපිට දැනුමක් නැත්නම් අපිට බාහිර ලෝකයක් ගැන දැනුමක් තියෙන්න පුළුවන්ද මේ ප්‍රශ්නේ ඇහුවොත් ඒකට දෙන උත්තරේ මොකක්ද දැන් මම මේ බටහිර දර්ශනය ගැන නෙමෙයි කතා කරන්නේ බටහිර දර්ශනේ නම් මේක එක්කෙනා එක එක කතා කියලා තියෙනවා ඒවා මම කියන්නම් මම පිළිගන්නේ නැහැ සත පහකටවත් ඒවා පිළිගන්නේ නැහැ මොකද බටහිර දර්ශනය මට තේරෙන විදිහට නම් අන්තිම බංකොලොත් දර්ශනයක් මේ බංගලෝ දර්ශනයේක ඉඳගෙන ඒගොල්ලන් නොයෙකුත් දේවල් කියන්න කියලා පහුගිය අවුරුදු 40 50 ඇතුළත මහා විකාර තැන්වලට ගිහිලා තියෙනවා. ඒගොල්ලන් හිතන්නේ මේ ඒගොල්ලන් කියන විදිහට අනේකෙක් හින්දා තමයි මම ඇති වෙන්නේ. අනේකෙක් හින්දා මම ඇති වෙනවා කියන එක තරම් පට්ටපල් බොරුවක් තවත් ලෝකෙ කොහෙවත් කියවෙලා නැහැ. අපි
මේ ලෝකෙට ඉපදෙනකොටම හරි එහෙම නැත්නම් මව් කුසේ ඉන්නකොටත් අපිට යම් යම් දේවල් දැනෙනවා. ඒ දැනෙන්නේ මේ කවුරක්වත් හින්දා නෙමෙයි, මම කියලා එක්කෙනෙක්ව අපි හදාගන්න නිසා. ඒක තමයි මූලික දේ. මම කියලා එක්කෙනෙක්ව අපි හදාගෙන ඉන්නවා. මේ මම එහෙම නැත්නම් මට හරියට කියනනම් මමට කිව්වත් කමන්නේ, මමට කියන එක අර සිංහල භාෂාවේ සම්ප්‍රදාය නෙමෙයි නිසා මට කියලා අපි කියමු. ඒ මට යම් යම් දේවල් දැනෙනවනේ ඉස්සෙල්ලා. මට බඩගිනි වෙනවනේ කවුරු හිටියත් නැතත්. මේ ලෝකේ කවුරු හිටියත් නැතත් මට බඩගිනි වෙනවා. ඒ බඩගිනි වෙන්නේ මොකක්ද? මම කියලා එක්කෙනෙක් ඉන්න නිසානේ. මටනේ බඩගිනි වෙන වෙන කාටවත් නැහැ. මට තමයි පිපාසය ඇති වෙන්නේ. මට තමයි බඩගිනි ඇති වෙන්නේ. ඒ දෙක තියෙනනේ කාටත්, පිපාසයයි බඩගින්නයි. දැන් ඒවා ඇති වෙන්න කවුරක්වත් ඕනේ නැහැ, වෙන කවුරක්වත් ඕනේ නැහැ මට පිපාසය ඇති වෙන්න. ඒක වතුර තිබුණත් නැතත් පිපාසයක් ඇති වෙනවා. ඒ පිපාසය තියෙන නිසා තමයි ළමයි අඬන්නේ. ඊට පස්සේ මේ කිරි ඉල්ලලා අඬනවා. මේකුත් දේවල් ළමයි පොඩි ළමයි කියන්නේ පොඩි ළමයි අත දරු දැනව මේ කතා කරන්නේ. ඒගොල්ලන් භාෂාවක් දන්නේ නැහැ. ඒගොල්ලන් කිසිම දෙයක් දන්නේ නැහැ. නමුත් ඒගොල්ලන්ට දැන ඒගොල්ලන්ට බඩගින්න දැනෙනවා. එහෙම නැත්නම් ඒගොල්ලන් සමාන රිදෙනවත් දැනෙනවා ඇති. මොකක් හරි රිදීමක් වේදනාවක් දැනෙනවත් ඇති. ඒ නිසා ඒගොල්ලන් අඬනවා. ඒගොල්ලන්ට වෙන කියා ගන්න විදියක් ඇත්තෙන්න. ඒක නිසා අඬනවා. ඒතර මං හිතන මේ දැනුම පිළිබඳ කතාවේ මූලිකයා තමයි මම. ඒ මම ඇති වෙන්නේ මනස නිසා. ඉතින් ඒක ආයිසරයක් ගත්තොත් එහෙම අර කලින් කිව් එකම තමයි මේ ආයිසරයක් කියන්නේ. මොකද්ද? මනසක් නැතුව දැනුමක් ඇති වෙන්නේ නැහැ. මනස කියලා නිසා තමයි මම කියන එක ඇති වෙන්නේ. මම නැත්තම් මම කියන්නේ මගේ මනස නිසා ඇති වෙන්නා වූ යම්කිසි අදහසක් හරි සංකල්පයක් කියලා ගෙමුකෝ. ඒ මම ඇති වෙන්නේ මගේ මනස නිසා. එතකොට දැන් එහෙමනම් මේ හැමතැනදීම අපි දැන් ඇවිල්ලා කොටු වෙලා තියෙන්නේ කොතනද? මේ මනස කියලා එකක් තියෙනවායි කියලා. මනස කියන එකක් තියෙනවායි කියන එක අපි හිතනවා. මනස කියලා එකක් තියෙනවා කියලා. එච්චරයි. ඒ මනස කියන එකක් තියෙනවායි කියලා මම කියන්නේ නැහැ. මේ ලෝකයේ තියෙන ලොකුම ප්‍රශ්නේ මනස කියලා එකක් තියෙනවායි කියලා අපි හිතන එක. එහෙම අපි ඒක ගමුකෝ. දැන් උපකල්පනය කරමු. ඒක හිතාගමු. මම කියලා එක්කෙනෙක් ඉන්නවා. ඒ මට තමයි ඔක්කොම දැනෙන්නේ. මම දැනුම ලබා ගන්නේ දැනුම සහ දැනීම දෙකම මට. ඒ මට කියලා ඇති වෙන්නේ මේ මනස නිසා කියලා. දැන් මනසින් ඇති වෙන්නේ මොකද්ද? මනසින් ඇති වෙන දේ අපි දැන් අපි බෞද්ධ ක්‍රමය ගත්තොත් එහෙම බෞද්ධ ක්‍රමයේ පටිච්ච සම්පදාය කියලා එකක් තියෙනවානේ. මේක තමයි මූලික දේ. බුදුහාමුදුරන්ගේ කතන්දරේ මූලිකම දේ තමයි පටිච්ච සම්පදාය. පටිච්ච සම්පදාය කියන එකෙත් ලොකු විස්තරයක් තියෙනවා. ඒක අපි දැනට අවශ්‍ය නැහැ. නමුත් ඒකේ පටන් ගන්න තැනක් නැහැ ඇත්තටම. පටිච්ච සම්පදාය කියන්නේ මේ රවුම කියන දේ. මේ රවුම කියන දේ පටන් ගන්න තැනක් නැහැ. නමුත් අර පටන් ගන්න ඕනේ කොහෙන්ද? කොහෙන්ද පටන් ගන්න ඕන නිසා අවිජ්ජාපච්ච සංකාරම් කියලා පටන් ගන්නවා. අවිජ්ජාපච්ච සංකාරම්. දැන් මේක තමයි අපිත් පටන් ගන්න තැන. අවිජ්ජාපච්ච සංකාර, සංකාරපච්ච විඥාන, විඥාන නාම රූප මේ විදිහට කියලා සලායතන පස්ස සලායතන ඊට පස්සේ ජාති ජරා මරණ මේ විදිහට යනවානේ අන්තිමට. ජාති ජරා මරණ ඒකෙන් නවතින්නේ නැහැ. ඒකත් ඉතින් ආයසරයක්. ඒක එම්ම රෞම යන ඕක මේ නැති වෙන එකක් නෙවෙයිනේ. නැති වෙන්නේ අවිජ්ජාව නිසා මේ සංකාර ඇති වෙනවා. දැන් මේක අපි කියාගෙනකොට අපිට ඇති වෙන ප්‍රශ්න මොකද්ද? මේ අවිද්‍යාව කියන්නේ මොනවාද? මේ සංකාර කියලා කියන්නේ එහෙම නැත්නම් මොකද්ද? මේ වේදනාව කියලා කියන්නේ මෙන්න මේ වගේ ප්‍රශ්න ඇති වෙන මේ පරිසම්පාදයේ තියෙන කාරණා ටික ගත්තත් මේ විදිය බලාගෙන යනකොට අපි ඒක වුණ වෙලා තියෙනවා නම් වෙලා තියෙනවා නම් කියන එක මම අදහස් කරන්නේ මේ වැඩසටහන් කොච්චර යනවාද කියලා මම දන්නේ නැහැ. මට කියන්න බෑ. කියන්නත් බෑ. මේක එහෙම කොතනින් ඉවර වෙයිද කියලා කියන්නත් බෑ. නමුත් වෙලා තිබුණොත් ඒක කාලයේ ප්‍රශ්නයක් නුනොත් අපි මේක තවත් සාකච්ඡා කරමු. අවිද්‍යාව කියන එකෙන් මම අදහස් කරන්නේ වෙන මොනවාක්වත් නෙවෙයි. මේ නොදැනුම
නොදැනුම කියන එක. දැන් මේ දැනුමනේ අපි කතා කරන්නේ. එතකොට නොදැනුම. මොකක් ගැන නොදැනුමද? මොකක් ගැන නොදැනුම නිසාද මේ සංකාර ඇති වෙන්නේ? අවිද්‍යාව කියන එක මම අදහස් කරන්නේ මට තේරෙන විදිහට. ඒකේ මතක තියාගන්න මේ අටුවාවේ එක එක දේවල් තියෙනවා. අටුවාවේ තියෙන දේවල් සියල්ලම නෙවෙයි මම කියන්නේ. සමහර අය අවිද්‍යාව කියන එකෙන් අදහස් කරන්නේ චතුරාර්ය සත්‍ය නොදැනීම. ඒ දැනීම නොදැනීම මෙතන මේ. ওই දෙක තමයි ප්‍රශ්නේ දැනුම සහ නොදැනුම. ඒ අවිද්‍යාව චතුරාර්ය සත්‍ය නොදැනීම. නමුත් මම හිතනවා ඒක නෙවෙයි. මෙතන අවිද්‍යාව කියලා කියන්නේ. අවිද්‍යාව කියලා කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම නොදැනීම. අනිච්ච දුක්ඛ අනාත්ම අපිට දැනෙන්නේ නැහැ, දන්නේ නැහැ. අපි මේ මොකක්ද අනිච්ච දුක්ඛ අනාත්ම කියන්නේ? අපි වචන ටිකක් තියෙනවා, අපි වචන පාවිච්චි කරනවා. අවුරුදු 2500ක් තිස්සේ අපි වණ අප මිනිස්සුනේ වණ අහනවා. ඉතින් ඒ 2500 කියන්නේ මේ ජාතියක් හැටියට, එහෙම නැත්නම් සංස්කෘතියක් හැටියට, එහෙම නැත්නම් අපි මේ හැටියට සංසාරේ ඊට වඩා ගල් වණ අහන්න නැතිනේ එක එක බුදුහාමුදුරුන්ගෙන්. නමුත් මේ සංකල්ප මේවා ගැන අපි කතා කරාට, මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා සංකල්ප මේවා කතා කරාට ඒකෙන් කියන්නේ මොකද්ද කියන එක අපිට හරි තේරුවන්නේ නැහැ. ඒක තමයි ලොකු ප්‍රශ්නය. ඒක තේරෙන්නේ නැති නිසා තමයි අපි ඒක දැනට එහෙම හිතමු. අපිට ඒක තේරෙන්නේ නැහැ. තමන්ට ඕන එකක් හිතාගෙන අනාත්ම කියන්නේ මොකද්ද, දුක්ඛ කියන්නේ මොකද්ද, අනාත්ම කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ මොකද්ද කියන එක ගැන තමන්ට හිතෙන ඕන දෙයක් හිතාගන්න. මට ඒක ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් ඒක නිසා තමයි සංකාර ඇති වෙන්නේ. අවිජ්ජාව ඒ නොදැනීම නිසා සංකාර ඇති වෙනවා. සංකාර කියන්නේ මොනවාද? සංකාරා කියන එකට එක එක තැන්වල අටුවාවේ තියෙනවා. ඒ කය නිසා, වචනය නිසා, සිත නිසා ඇති වෙන සංකාර. ඒක හරියන්නේ නැහැ නියම කිව්වයි කියලා. මේ කයෙන්, වචනයෙන්, සිතෙන් ඇති වෙන සංස්කාර. සංකාර කියන එක මට තේරෙන්නේ සංකාරා කියලා කියන්නේ යමක් අපි ඇති කර ගැනීම, සකස් කර ගැනීම. සංස්කාර කියන එකෙන් කියවෙන්නේ ඒක. එතකොට මේ අනිච්ච දුක්ඛ අනාත්ම නොදැනීම නිසා තමයි මේ සංකාර ඇති වෙන්නේ. සංකාර කියලා කියන්නේ අයිසරක් මම කියන්නේ මේ සංස්කරණය කරන දේවල්. සිංහලෙන් කියනවා නම් එච්චරයි. අපි සකස් කරන දේවල්. ඒවා පව් වෙන්න පුළුවන්, පිං වෙන්න පුළුවන්, කෙක්කෙනා එක එක දේවල් කියන කුසල් වෙන්න පුළුවන්, අකුසල් වෙන්න පුළුවන්, ඕන දෙයක් වෙන්න පුළුවන්. නමුත් කොයි විදිහට ගත්තත් අපි මේ සංස්කරණය කරන දේවල්. මේ සංස්කරණය කරන්නේ අනිච්ච දුක්ඛ අනාත්ම දන්නේ නැති නිසා, තේරෙන්නේ නැති නිසා. දැන් ඊළඟට අපි බලමු. දැන් උතන කාට හරි යන්න පුළුවන් මොකද තේරෙනවා කියන්නේ කියන්නේ. මේකත් ප්‍රශ්නයනේ. මොකද්ද තේරෙනවා කියන්නේ? තේරෙනවා කියන්නේ මොකද්ද කියලා? තේරෙනවා කියන්නේ මොකද්ද කියලා තේරෙනවද කියලාත් උන්නම් අහන්න පුළුවන්. එහෙම නැත්නම් තේරෙනවා කියන්නේ මොකද්ද කියලා දන්නවද කියලා අහන්නත් පුළුවන්. අනිත් පැත්තට අහන්න පුළුවන් දන්නවද මොකද්ද කියන්නේ, දන්නවයි කියන්නේ මොකද්ද කියලා තේරෙනවද කියලා. මේක එකට සම්බන්ධ දේවල්. ඉතින් ඒ ඔය කතාවේ අනාස්සිය පැහැදිලි වෙයි. මේ දැන් අපි දැන් සංස්කාර හැටියට හදාගෙන මේ සංස්කාරවල එකක් තමයි මම කියන එකක්. එහෙම නැත්නම් ඔක අනිත් පැත්තට යන්න පුළුවන්. මේ අනාත්ම කතාව නිසා තමයි, එහෙම නැත්නම් අනාත්ම දන්නේ නැති නිසා තමයි මම කියලා එක්කෙනෙක් ඉන්නේ. ඒකත් ලොකු සංස්කාරයක්. මම කියන එකත් සංස්කාරයක්. මේ සංස්කාර නිසා ඊට පස්සේ ඉතින් අපි ඔය අනිත් දේවලුත් ඇති කරගන්නවා. නාම රූප වේදනා ආරාමය ඔය කට්ටියම ඇති කරගන්නවා. දැන් අපි ඊළඟට බලමු. දැන් අපිට දැනෙන දේවල්නේ ප්‍රධාන වශයෙන්ම තියෙන දැනෙන දේවල්. බඩගින්න, පිපාසය, සන්තෝෂය මොනවා හරි දැනෙනවා. ඒ වගේම අපිට දැනෙනවා මේ මම කියලා එක්කෙනෙක් ඉන්නවා. ඒ වගේම ලෝකයක් කියලා එකක් තියෙනවා. බාහිර ලෝකයක් කියලා එකක් තියෙනවා. දැන්
මේකත් තියෙනවද බාහිර ලෝකය කියලා එකක් තියෙනවා. බාහිර ලෝකය කියලා කියන්නේ මොහකටද? එහෙමත් නැත්නම් අර ඉස්ලාම අපි ඇවිත් මගෙන් තොරව ලෝකයක් තියෙනවද? මම ඉපදෙන්නේ ඉස්සෙල්ලා මේ ලෝකේ තිබුණාද? මම මැරුණට පස්සේ මේ ලෝකේ තියෙනවද? මේ ප්‍රශ්නයට දෙන උත්තරය අති සංකීර්ණයි. මේ ප්‍රශ්නයට තමයි බටහිර දාර්ශනිකයෝ නම් විශාල වශයෙන් උත්තර දීලා තිනවා. එක එක්කෙනා එක එක උත්තර දීලා තිනවා. එකයි නොනිමෙන කතාවක් දර්ශනයේ ප්ලේටෝගේ ඉඳලා කාන්ටර ඊට පස්සේ මේ පශ්චාත් නූතනවාදීන් කියලා ඉන්න කට්ටියත් හරහා අද වෙනතුරුත් ලෝකේ නොනිමෙන ප්‍රශ්නයක් හැට සාකච්ඡා කරනදී බාහිර ලෝකයේ පිළිබඳ ප්‍රශ්න, බාහිර ලෝකයේ පැවැත්ම පිළිබඳ ප්‍රශ්න. ඕක බටහිර දාර්ශනිකයෝ කතා කරන්න ඉස්සෙල්ලා ಭಾರತයේ හිටපු මිනිස්සුත් සාකච්ඡා කරපු දෙයක් නතුව නෙවෙයි. බුදුහාමුදුරුවන්ගේ කාලෙත් සිද්ධාර්ථ කුමාරය ඉපදෙනකොටත් ඔයා කතා කර කර හිටියා. මේ ලෝකයේ දර්ශනය ගැන කතා කරපු වැඩියෙන්ම කතා කරපු කොටස් දෙකයි නේ ඉන්නේ. එකක් ಭಾರತයේ, අනිත් එක ග්‍රීකේ. ඒගොල්ලන් තමයි මේ ප්‍රශ්න කතා කරපු අය. අනිත් අය කතා කරුවද නැද්ද කියන එක අපි දන්නේ නැහැ. මේගොල්ලෝ දෙන්න මේ කොටස් දෙක තමයි කතා කෙරුව බවට ඉතිහාසයේ හොඳටම සඳහන් වෙන. චීන සංස්කෘතියෙන් තිබුණ වෙනත් සංස්කෘතියෙන් තිබුණ නැතුවනේ මායා ශිෂ්ටාචාරයක් තිබුණා පස්සේ කාලෙක. නමුත් මේ දෙකෝ ගැන තමයි වැඩියම අපි දන්නේ. වැඩියම දන්නේ කියන එකෙන් තේරෙන්නේ අනිත් අයත් කිසිම දෙයක් කතා කරන්නේ නැහැ කියලා කියන්නේ. ඒක අපි දන්නේ නොදන්න දේවල් එහෙම කියන්න බෑ. දැන් බුදුහාමුදුරුවෝ මේක සාකච්ඡා කරා. බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන හොඳ සූත්‍රය බ්‍රහ්මජාල සූත්‍රය කියලා. මේ බ්‍රහ්මජාල සූත්‍රයේ කියනනේ 62ක්. මේ දෙසටක් සමයන් කියලා කියන්නේ, දෙසටක් සමයන් කියලා අපි කියන. මේ විවිධ දර්ශන 62ක් ගැන කතා කරනවා. මේ 62ම ගත්තොත් එහෙම මේ කතා කරන්නේ මේ බාහිර ලෝකයේ පැවැත්ම සහ අපි අතර නිරීක්ෂකයා අතර තියෙන සම්බන්ධය. ওই 62කින් එහාට මොනවක් නැහැ. ප්ලේටෝගේ ඉඳලා අද දක්වා ඉන්න දාර්ශනිකයෝ ගත්තොත් එහෙම මේ ඔක්කොම ගත්තාම අර 62කින් කොහෙට හරි ඇතුළත් වෙනවා. 62කින් එකකට ඇතුළත් වෙන කට්ටිය. මේගොල්ලෝ ඒක නිසා මහා අලුත් දෙයක් කියන්නේ දැන් තව මිනිහෙක් ඒට අනිත් තව මොකක් හරි කිව්වොත් එහෙම ඒ කියන්නේ අර 62කින් එකක්. වෙනත් දෙයක් නෙමෙයි. 62කින් එකක් තමයි ඒගොල්ලන්ට කියන්න පුළුවන්. ඒක ඒ බාහිර ලෝකයේ පැවැත්ම සහ මම හරි නිරීක්ෂකයා අතර තියෙන මේ සම්බන්ධය මොකද්ද? ඒකත් එක්ක තමයි ඒක ගැන කියන තමයි බ්‍රහ්මජාල සූත්‍රය තියෙන්නේ. බුදුහාමුදුරුවෝ ඔක්කොම ප්‍රතික්ෂේප කරනවා. මේකක්වත් හරියන්නේ නැහැ. ඒක තමයි බුදුහාමුදුරන්ගේ කතාව. 62ම ප්‍රතික්ෂේප කරා. ඒකෙන් තේරෙන්නේ මොකද්ද? ඒකෙන් තේරෙන්නේ බුදුහාමුදුරුවෝ ඔය මෙතෙක් ඇති වෙලා තියෙන බටහිර දර්ශන විතරක් නෙමෙයි මතුවට ඇති වෙන බටහිර දර්ශන බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරනවා කියන්නේ. ඔය 62 ඇතුලේ තියෙන ඒවා. 62කින් තොරව බටහිරයන්ට දර්ශනයක් ඉදිරිපත් කරන්න බැහැ. මේක මම පැහැදිලිව කියන්නම්. මට ඉතින් ඔබ මේ දැන් මම අවුරුදු කිහිපේ මැරලයි. ඊට පස්සේ මේ ඔය එන දර්ශන ගැන කතා කරන්න මම නෑනේ. නමුත් මට දැන් මේක වාර්තා වෙනවානේ. පැහැදිලිව කියන්න පුළුවන්. බටහිරට ඔය 62කින් එහාට එකක්වත් හිතාගන්නත් බෑ. 62 ඇතුලේ කැරකෙන එකම තමයි කරන්නේ. දැන් බටහිර දර්ශනය කී මූලික වැරැද්දක් තියෙනවා. මේ මූලික වැරැද්ද ಭಾರತೀಯ දර්ශනවල තියෙනවා. නැතුව නෙවෙයි. මූලික වැරැද්ද මොකද්ද? මේ හැම දෙයක්ම වගේ කොටස් දෙකකට කඩා ගැනීම. කොටස් දෙකකට කඩනවා. එහෙම නැත්නම් ඔය දර්ශනීය ඔකට වචනයක් කියනවා ద్వෛතය කියලා. ద్వිත්ව කියන තේරුම තමයි ద్వෛතය. ద్వිත්ව ඔක්කොම එකම මූලයකින් එන්නේ දෙකක් කියන එක. මේ දෙකක් කියන එකේ තේරුමෙන් තමයි මේ කතාවේ
ඒක පටන් ගැනීමක් වෙන්නේ. එන එතන අපිට පටන් ගන්නත් තිබුණා. එන්න අපි පටන් ගන්න නෙමෙයි පටන් ගන්න ඕන. වෙන ඕ වෙන ඕන තැනකින් පටන් ගන්න පුළුවන්. පටිච්ච සම්පදායත් අවිජ්ජා නෙමෙයි. මේ නාම රූප වලින් පටන් ගන්න පුළුවන්. පටන් ගන්න එන එකත් ඒක ගොඩනගා ගන්නත් පුළුවන්. මේ බුදුහාමුදුරුව අවිජ්ජා වලින් පටන් ගත්තේ නැති තැනක් දෙතැනක් තියෙනවා. මට ඒ සූත්‍ර හරියටම මතක නැහැ මොකද්ද කියලා. නමුත් එහෙම තැන් තියෙනවා. දැන් මේ ඒක ද්වෛතය කියලා කියන්නේ මොකද්ද? ද්වෛතය පිළිබඳ ප්‍රශ්නය තමයි ලොකුම ප්‍රශ්නයක්. මේ දැනුම පිළිබඳ ප්‍රශ්නයේදී තියෙන ලොකුම දෙයක් ද්වෛතය. එක්කෝ මේක එහෙම නැත්නම් අනිත් එක. ඒක විරුද්ධය. මොකක් හරි දෙයක් ගත්තොත් එහෙම ඒක සහ ඒක විරුද්ධය. ඒක තමයි ද්වෛතය කියලා කියන්නේ. මේ ද්වෛත වලින් තොරව, ද්විත්ව කතාවකින් තොරව මිනිසුන්ට කතා කරන්න අමාරුයි. අපි කියන්නේ අපිත් එහෙමනේ කියන්නේ. හොඳද නරකද? සුදුද කළුද? උසද මහ උසද මිටිද? මහතද කෙට්ටුද? අඳුරුද ආලෝකයේද? ඒ වගේ මේ දෙකක් තියෙනවා. මේක සහ ඒකේ විරුද්ධය කියන එක. ඔය දෙක අතර තමයි අපි පැද්දි පැද්දි දුවල්නේ වෙමින් ඉන්නේ. නමුත් මේ ප්‍රශ්නය මේ ද්වෛතයක් මේ විදිහට තියෙනකොට මේ ද්වෛතය නිසා තමයි ඔය අපි මේ කතා කරන්න එක පැත්තකින් පටන් ගත්ත ප්‍රශ්නේ. මම සහ බාහිර ලෝකය. මම නොවන්න. බාහිර ලෝකය නොවන්න. මේක තමයි මම සහ බාහිර ලෝකය මේ ද්වෛතය. ද්වෛතය කියන්නේ මම හිතන්නේ දැන් ඒ අමාරු වචනයක් නෑ. මම කැමති නෑ මේ අමාරු වචන පාවිච්චි කරන්න. ඔකට මේ හොඳ සිංහල වචනයක් කියන්නේ මේ සංස්කෘත මිශ්‍ර නැති වචනයක් අඩ හරියටම හිතාගන්න බෑ. මේ ද්වෛතය කියලා අපි දැන්ට කියමු ද්වෛතය. ද්විත්ව ද්වෛත දෙකක් කියන තේරුම එන්නේ. දෙකක් කියන එකෙන් තේරුම මේ එකක් සහ ඒකේ විරුද්ධය කියන එක. එකක් ද්වෛතය කියන්නේ මුලක් මේ මෙතන පුටුවක් තියෙනවා, මෙතන මේසයක් තියෙනවා. මේ පුටුවයි මේසය එහෙම දෙකක් නෙමෙයි මෙතන කතා කරන්නේ. මොකක් හරි දෙයක් සහ ඒකේ විරුද්ධය. හොඳ නරක. නරක කියන එක විරුද්ධ තමයි හොඳ. හොඳ කියන එක විරුද්ධ තමයි නරක. එච්චරයි. මේ ද්වෛතයක් ද්වෛත වලට අපි ලෝකය බෙදනවා. දැන් මේ බාහිර ලෝකය කියලා කියන්නේ බාහිර ලෝකයෙන් අපි දැනගන්නේ කොහොමද? දැනුම කතාවනේ. බාහිර ලෝකයක් ගැන අපි දැනගන්නේ කොහොමද? දැනගන්න තියෙන එකම විදිය තමයි බටහිර ආය කියන විදියට නම් බාහිර ලෝකෙන් අපිට සංඥා ලැබෙනවා. දැන් මේ සංඥා වේදේ කියලා එකක් පහුගිය කාලේ බටහිර දර්ශනයේ කතා කරනවා. මේ සංඥා පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. සංඥා කියලා කියන්නේ යම් දේවල් අපිට ලැබෙනවා. සිග්නල් කියලා කියමුකෝ. සංඥා කියනකොට සිග්නල් කිව්වොත් ඒ මිනිස්සුන්ට තේරෙන්න දිට දෙනවා. මේ යම් සංඥාවක් අපිට ලැබෙනවා. මේ සංඥාවල් අපිට ලැබෙන්නේ කොහොමද? අපි දන්න විදිහට කියලා කියන්නේ මේ දැන් අපි සාමාන්‍යයෙන් අපේ සංස්කෘති දැන් අපි දන්නවා කියලා කියන්නේ අපේ සංස්කෘතිය දන්න විදිය. මේ අපේ සංස්කෘතිය දන්න විදිය අපේ සංස්කෘතිය කියලා මම කියන්නේ මේ සිංහල බෞද්ධ සංස්කෘතිය. වෙනත් සංස්කෘතියක් ගැන කියනොත් මම ඒක ඒ විදිහට නම් කළා කතා කරනවා. අපේ දන්න විදියට මේවා එන්නේ පංචේන්ද්‍රිය ආශ්‍රයෙන්. පසෙන්දුරන් කියලා අපි කියනනේ. ඇස, කන, නාසය, දිව, ස්පර්ශය මේ පහ. මේ පහ තමයි පංචේන්ද්‍රිය පසෙන්දුරන් කියලා කියනවා. මේවට තමයි දැනෙන්නේ සංඥාවම. අපි හිතමු අපිට සංඥාවක් ලැබෙනවා. දැන් අර මට මෙතන උලන්ට පේන්නේ නැහැ. මට පේන කුළුණක් පේනවා. දැන් ඒ කුළුණ පේනවායි කියලා කියන එක අදහස් කරන්නේ මොකද්ද? ඒකෙන් මට යම් සංඥාවක් ලැබෙනවා. ආලෝකයක් නේ ලැබෙන්නේ. දැන් මට ඕක මෙතන ඉඳලා ඕක අත ගන්නත් බෑ. මේ මට ලැබෙන එකම සංඥාව ආලෝකයක්. ඒකෙන් විදින ආලෝකයක්. ඒකෙන් විදින ආලෝකයක් කියලා කියන්නේ ඉතින් බටහිර මේ විද්‍යාව අනුගමනම්
ඒකට යම් කිසි ආලෝකයක් ඉරේ ආලෝකය ලැබිලා ඒක පරාවර්තනය වෙලා මට ලැබෙනවා. කොහොමරි ආලෝකයක් ලැබෙන ඉරේ අතන්දරිය පැත්තකින් තියනකෝ. ඉර තිබුණත් නැතත් මේ ආලෝකයක් අපිට ලැබෙනවා. ඒ ආලෝකය ලැබෙන්නේ මේ ඇහැ හරහා ඇසට. ඇසට ලැබෙනවා. එහෙම නැත්නම් මට දැන් කියන බලා මේ කුළුණ කහපාටයි. මේකනේ මට පේන්නේ කහපාට. එතකොට කහපාට කියලා එකක් තියෙනවා. එහෙම නැත්නම් මේ ආස දිහා බැලුවොත් එහෙම ආස නිල් පාටයි කියලා කියන්න පුළුවන්. නිල් පාටක්. ඒ නිල් පාටක් අපිට දැනෙනවා ඇහැට ආලෝකය එනකොට. අප ප්‍රශ්නේ මේකයි. දැන් අහන ප්‍රශ්නේ නෝ මේ නිල් පාට එහෙම නැත්නම් කහ පාට කියන එක තියෙනවද? තියෙනවද? පවතිනවද? මේ තියෙනවද පවතිනවද? ඌව තමයි මේකේ හැමතිනම හැමතිස්සෙම තියෙන වචන. වෙන වචන දෙකක් නැහැ. තියෙනවද පවතිනවද ඌව තමයි මේ දර්ශනයේ තියෙන ලොකුම ගැටලුව. මේ කහ පාට නැත්නම් නිල් පාට පවතිනවද? අපි නැතුවත් මම නැතුවත් නිරීක්ෂකයා නැතුවත් නිල් පාට කියලා එකක් තියෙනවද? කහ පාට කියලා එකක් තියෙනවද? එහෙම නැත්නම් මේ ඔකට දැන් දර්ශනයේ ටිකක් බහැනක වචන පාවිච්චි කරනවා. ඔකට කියන සංජානන කියලා. සංජානන මේ ලැබෙන දේවල් වලට පංචේන්ද්‍රයන්ට ගෝචර වෙන්නේ මේ සංජානන. සංජානන ඇති වෙනවා. දැන් ප්‍රශ්නය සංජානනයක් තියෙනවද මිනිහෙක්ගෙන් තොරව? එහෙම නැත්නම් යෝජනා කියන බලා නිරීක්ෂකයෙන් තොරව කියලා. නිරීක්ෂකයා කියලා කියන්නේ මේ මොකක් හරි සත්වෙක්. මනසක් තියෙන සත්වයක. ඒ සත්වයාගෙන් තොරව මේ කහ පාටක් නිල් පාටක් කියලා එකක් තියෙනවද සංජානනය? එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් නම් කියන පර්සෙප්ෂන් කියලා. එහෙම සංජානනය පර්සෙප්ෂන් එකක් තියෙනවා. වටේර දර්ශනය කියන ඔව් තියෙනවා කියලා. ඒක මේ කවුරක්වත් අදයියේ කෙනෙක් කියන එකක් නෙවෙයි. සමහර මිනිස්සු හිතන්න පුළුවන් අදයියේ මේ කවුරුහරි පණ්ඩිතයෙක් කියලා ලෝක කියනවා කියලා. ඒක හැමදාම තිබුණ එකක්. දැන් ඒ නිල් පාට හරි කා පාට හරි වාකරේ පවතිනවද නිරීක්ෂකයන් තුරෝ? එහෙම නැත්නම් මේ සංජානන තියෙනවද? සංජානන තියෙනවද? බටේර දර්ශනේ ඕක තියෙනවා කියලා කියනවා. රසල්ගේ පොත්වලත් ඒවා තියෙනවා. මේ රසල් දැන් පර්ණමිනිය තමයි. මේ නමුත් බර්ටන් රසල්ගේ පොත්වලත් ඒ කතාව බර්ටන් රසල් පැහැදිලිව කියනවා බ්ලුයිෂ්නස් කියලා එකක්. බ්ලුයිෂ්නස්. අපි නිල් පාට ගත්තෙත් රසල්ගේ කතන්දර නිසා තමයි ඒක මතක් වෙලා. බ්ලුයිෂ්නස් කියන්නේ නිල් පැහැය. නිල් පැහැය කියන එක. ඒක එයා කියන්නේ, ඒගොල්ලන් කියන්නේ ඒක සංජානනයක්. ඒ සංජානනය තියෙනවා. පර්සෙප්ෂන් එක තියෙනවා. මේ බ්ලුයිෂ්නස් කියන පර්සෙප්ෂන් එක තියෙනවා. එහෙම නැත්නම් නිල් පැහැය කියන මේ සංජානනය තියෙනවා. මන්නම් කියන එක වැරදි. ඒක එහෙම නැහැ. දැන් මේ කැමරාවෙන් අපිට අහන්න පුළුවන් ක්‍රමයක් තිබුණා නම් ඔය කැමරාවේ දැන් වර්ණ සහිතවනේ ඔක සටහන් වෙන්නේ. පැරණි කැමරාවක් නෙවෙයිනේ, කළු සුදු ඒවත් නෙවෙයි. මේක වර්ණ සහිත වෙනවා. දැන් ඕකෙත් ඇතිනේ මේ කමිසේ පාට ආරාමිය ඔක්කුත් දෙනවා. දැන් කැමරාව දන්නවද? කැමරාවට තියෙනවද නිල් පාට හරි කහ පාට හරි කොළ පාට හරි කියලා? එහෙම දැනුමක් හරි දැනීමක් හරි මොකක් හරි දැනුමක් හෝ දැනීමක් හෝ තියෙනවද? කැමරාව දන්නේ නැහැ. කැමරාවට කිසිම අදහසක් නැහැ. කැමරාවටත් අර අපිට ඔය බටිර භෞතික විද්‍යාවේ කියන දේමනේ වෙන්නේ. ඔය ආලෝකය ලැබෙනවා ඇහැට. ඇහි මේ කාචය තියෙනවා. ඔය කාචෙන් ඒක ගිහිල්ලා ඒක හරහා ගිහිල්ලා අර මේ ඇහි කොනකෝක මේ පටිගත වෙනවා. රෙටිනා කියලා නෝකට කියන්නේ. ඒකේ ඕක තැම්පත් වෙනවා කියලා. තැම්පත් වෙනවා කියලා කියන්නේ නිතර මේ තැම්පත් වෙලා තියෙනවා කියන එක නෙමෙයි. එතන ගිහලා ඒක වදිනවා. ඊට පස්සේ ඒකෙන් ස්නායු මාර්ගයේ මොළයට එනවා. ඊට පස්සේ නොයෙකුත් දේවල් කියනවා. දැන් කැමරාවේ කතන්දරේ මොකද්ද? කැමරාවෙත් ඔය දේ වෙනවා. කාචය තියෙනවා. කාචෙන් යනවා. ඊට පස්සේ ඔකේ මොකක් හරි මේ පටිගත කිරීමක් මොන විදිහකට හරි ඩිජිටල් ක්‍රමයකට හරි මොකක් හරි ක්‍රමයකට පටිගත වීමක් තියෙනවා නේද? පටිගත වෙනවා. දැන් මේ භෞතික ක්‍රියාවලිය
ඒ විදියට වෙන අතර කැමරාව දන්නවද නිල් පාට කියලා එකක්. එන්න මේකයි වැදගත්ම ප්‍රශ්නේ. නිල් පාට කියන ඒ සංජානනය මම කියනවා ඒක එහෙම නැහැ. කැමරාවට නැහැ. අපිට තියෙනවා. අපිට තියෙන්නේ මොකක් නිසාද? ඒ සංජානනය එක්ක අපිට සංකල්පයකුත් තියෙන නිසා. මේ සංකල්පේ නැත්තම් අපිට අර සංජානනය නැහැ. ඉංග්‍රීසියෙන් නම් ඕක කන්සෙප්ෂන් කියලා කියනවා. සංකල්ප වලට කියන්නේ කන්සෙප්ට්ස් කියලා. එතකොට පර්සෙප්ෂන් එකක් කියන්නේ සංජානනයක්. කන්සෙප්ෂන් කියන්නේ සංකල්පයක්. සංජානනයක් කවරදාකවත් ඇති වෙන්නේ නැහැ සංකල්පයක් නැතුව. මොකද සංජානන ඇති වෙන්නේ මිනිසුන්ට, හරි නිරීක්ෂකයන් සත්තුන්ට වෙනත් වෙන සත්තුන්ගෙන් ඇහුවොත් එහෙම සත්තුන්ටත් තේරෙනවා මොකක් කර දෙයක් දැනෙනවනේ. ඒගොල්ලන්ටත් යම් කිසි ආකාරයක දැනුමක් තියෙනවා. කැමරාවට එහෙම දැනුමක් නැහැ. ඒ දැනුම නිසා තමයි දැනුම ඇති වෙන්නේ ඒ සංකල්පයත් එක්ක. එතකොට මෙතන මූලික දේ දැන් ඔය කතාවේ මූලික දේ තමයි සංජානන සහ සංකල්ප අතර තියෙන සම්බන්ධය. සංජානනයක් ඇති වෙන්නේ නැහැ සංකල්පයක් නැතුව. දැන් කවුරු හරි මගෙන් අහන්න බලන සංකල්පේ නැති නිව සංජානනේ නැත්ද? නිල් පාට තියෙනවනේ, අපි නැතත් තියෙනවනේ. මොකද්ද තියෙන්නේ කියලා අපි දන්නේ නැහැ. දැන් අපි කියනනේ වර්ණන්දය ඉන්නවා කියලා. වර්ණන්ද මිනිස්සු ඉන්නවා කියලා කියනවා. දැන් වර්ණන්දයකට නිල් පාට කියන්නේ මොකද්ද? එයා කියන්නේ වෙනින් දෙයක්නේ. එයාගේ පාට වෙනින් එකක්. ඒතරේ වර්ණන්ද මිනිහෙකුට ඒගොල්ලොත් මිනිස්සුනේ. ඒතරේ ඒගොල්ලන්ට දැනෙන දේත් අපි කල්පනා කරන්න එපා. අපිට නිල් පාට උනාට එයාට වෙනින් පාටක් වෙන්න පුළුවන්. එයාගේ පාටත් ඒ පාටක්. ඒක මොකද අපිට? දැන් අපි නිල් පාට කියලා අපි කියන්නේ වර අපිට වර්ණන්ද නැහැ කියලා කියන්නේ මොකද? වර්ණන්ද නැහැ කියලා කියන්නේ අපි ඔක්කොම එක දෙනෙක් එක විදිහකට හිතන නිසානේ. අපිට මේක මේ විදිහට ග්‍රහණය වෙන නිසා තමයි අපි ඒක කියන්නේ. එහෙම ග්‍රහණය නොවන අයත් ඉන්නවා. වෙන විදිවලට ග්‍රහණය වෙන අයත් ඉන්නවා. එතකොට ඒගොල්ලන් ගත්තාම ඒගොල්ලන්ගේ සංජානනය වෙනස්. ඒ සංජානනය ඒ මනසත් එක්ක තමයි. ඒගොල්ලෝ මොකක් හරි මනසත් එක්ක තියෙන ප්‍රශ්නයන්නේ අවසාන වශයෙන් ගත්තාම ඔය මේ වර්ණන්ද කියලා කියන එකේ ඒක අවසාන වශයෙන් ගත්තොත් මනසත් එක්ක තියෙන ප්‍රශ්නයක්. මොලේ ප්‍රශ්නයක් වෙනත් ලා මොලේට තියෙන ප්‍රශ්නය ඒකත් මේ මනසත් එක්ක තියෙන ප්‍රශ්නයක්. එතකොට මේ මනස එහෙම නැත්නම් සංකල්පේ නැතුව සංජානනයක් නැහැ. හැබැයි මම එකක් කියනවා. පාටේර මිනිස්සු කවදාකවත් හිතන්නේ නැති එකක්. එහෙම නැත්නම් ඒගොල්ලන්ට ඒක ගැන හිතන්න එහෙම තුඩු දෙන්නේ නැති එකක්. සංජානන තියෙන්න බෑ සංකල්ප නැතුව. නමුත් සංකල්ප තියෙන්න පුළුවන් සංජානන නැතුව. සංජානන කියලා කියන්නේ මේ පංචේන්ද්‍රයන්ට ගෝචර වෙන දේවල්. පංචේන්ද්‍රයන්ට ගෝචර වෙන සෑම දෙයක්ම අවසානයේදී සංකල්පයක් එක්ක බැඳිලා. සංකල්ප මනසත් එක්ක බැඳිලා. ඒ කියන්නේ මනස නැතුව ඔය ඊනියා බාහිර ලෝකයක් ගැන කතා කරන්න බෑ. පිටින් එන සංඥා ගැන කතා කරන්න බෑ මනසක් නැතුව. ඒක තමයි වැදගත්ම දේ. මනස තමයි මූලික. මනෝපුප්පංගම ධම්මා මනු කියන බුදුහාමුදුරුවෝ කියනකොට ඕක තමයි කියන්නේ. මනසක් නැතුව ওই කිසිම දෙයක් ගැන කල්පනා කරන්න බෑ. නමුත් අපිට සංකල්ප ඇති කරගන්න පුළුවන් සංඥාන නැතුව. ඒක වැදගත්. සංකල්ප ඇති කරගන්න පුළුවන් සංඥාන නැතුව. මනසට පුළුවන් සංකල්ප ඇති කරගන්න කිසිම සංජානනයක් නැතුව. දැන් මේකේ තීරුව මොකද්ද? මේ දැන් මම කියලා එක්කෙනෙක් ඉන්නවයි කියලා මම තේරුම් ගන්නේ කොහොමද? බාහිර ලෝකයක් තියෙන නිසාවත් සංජානනයක් ඇති වෙන නිසාවත් නෙවෙයිනේ. මම කියලා එක්කෙනෙක් මටම තේරෙනවා. නැත්නම් මගේම මනස කියලා එකක් මටම තේරෙනවා. මේක තන යන එකක් හොඳයි. මේ රවුමක් මෙතන යන්නේ. මනසක් තියෙනවා. මනස තියෙනවා කියන එක මනසට තේරෙනවා. මේ මනසට තේරෙන්නේ මනසේ සංකල්පයක් නිසා. බාහිර කතාවක් නැහැ. සංජානන කතාවක් නැහැ. ඒක නිසා මෙතන තමයි ප්‍රශ්නය.
අපි එතනින් නවත්තමු. ප්‍රශ්නය හරියටම කියලා මොකද්ද මේ දැනුම පිළිබඳ කතාවේ වැදගත්? මේ භාෂාවෙන් කියනවා නම්, මේ භාෂාවෙන් කියන්නේ බෞද්ධ සංස්කෘතිය භාෂාවෙන් කියනවා නම් ආයතන හයක් තියෙනවා. ආයතන කියලා කියන්නේ සලායතන කියලා අහලා තියෙනන්නේ. ඒ පටිච්චසමුප්පාදේන එක වචනයක් තමයි සලායතන. ආයතන හයක්. ඒ ආයතන කියන එක අපි දැන් නිකන් සාමාන්‍යයෙන් කියන ඉන්ද්‍රිය හයක් කියලා. ඉන්ද්‍රියමත් නෙමෙයි ආයතන කියලා කියන්නේ. නමුත් අපි නිකන් ඒ විදිහට දැන්ට මේ දල වශයෙන් මේ හිතකට කවන්නේ ආයතන හයක්. ඒ ආයතන හයෙන් පහක් තමයි මේ පංචේන්ද්‍රියන් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ. පංචේන්ද්‍රියන් එක්ක සම්බන්ධ වෙච්ච ආයතන පහක් තියෙනවා. ඒ ආයතන පහට අමතරව තවත් ආයතනයක් තියෙනවා, මනස. දැන් මේ මනසේ කතන්දරේ තමයි වැදගත්. අර පහම වැඩක් නැහැ මනස නැත්තම්. දැන් මනස මේ මතක තියාගන්න, මනස තියෙනවා කියලා මම කියනෝනේ. අයියක හොඳ හැමතිස්සෙම පැහැදිලි කරන මේ මනසක් තියෙනවා කියන තැන ඉඳගෙන නෙමෙයි මම මේ කියන්නේ. කිසිම දෙයක් මම කියන්නේ මනස කියලා එකක් තියෙනවා කියලා. මනස කියලා එකක් තියෙනවා කියලා අපි හිතනවානේ. මනස විසින්ම හිතන මනස කියලා එකක් තියෙනවා කියලා. ඒ හිතනකොට ඒක තමයි ප්‍රධාන ඒ ආයතනේ. එහෙම නැත්නම් අපිව ෂඩේන්ද්‍රිය කියලා කියන සමානට පංචේන්ද්‍රියට පොඩ්ඩක් යහට කියලා ෂඩේන්ද්‍රිය කියලා කියනවා. මේ ෂඩේන්ද්‍රියේ ගත්තොත් එහෙම ඉන්ද්‍රිය හයක් හැටියට දැනුණා. ඉන්ද්‍රිය කියන එකත් ආයතන කියන එකත් පොඩි වෙනසක් තියෙනවා. දැනට ඒක එහෙම හිතුවත් කමන්නේ නැහැ. දෙකම එකයි කියලා හිතුවට කමන්නේ නැහැ. ප්‍රශ්නයක් නැහැ. ලොකු අවුලක් වෙන්නේ නැහැ. ඒ ෂඩේන්ද්‍රිය කියන එකේ මනස තියෙනවා. කියන මනසත් ඉන්ද්‍රියක්. මනසක් ඉන්ද්‍රියක් විතර නෙවෙයි, මනස ප්‍රධාන ඉන්ද්‍රිය, ප්‍රධාන ආයතනය. මනස නොමැතිව පංචේන්ද්‍රිය නැහැ. නමුත් පංචේන්ද්‍රිය නොමැතිව මනස තියෙන්න පුළුවන්. ඕක තමයි කතාව. හැබැයි අවධාරණය කරනවා මේකේ මම කියන්නේ මනස කියලා එකක් තියෙනවා කියලා මම කියන්නෙත් නැහැ. ඒක අපි පස්සේ දවසක සාකච්ඡා කරමු. ඔබ නොදත් මෙවැනි තොරතුරු ඇතුළත් වීඩියෝ නැරඹීමට විශ්වකර්ම අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම අපේ Facebook පිටුව like කරලා Facebook හරහා අප සමග එකතු වෙන්නත් අමතක කරන්න එපා.